අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති දුහුරේට පත්ව වසරක් සපිරෙයි ජනපති ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8:30ට සියත ටීවී ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්මදිනය අදයි යහපාලනීය ෆේල් අගමැති කියයි ගෝඨ ෆේල් මනෝ කියයි ගත වූ පැය 24ට කොවිඩ් මරණ 5ක් සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 18000 ඉක්මවයි බ්‍රැන්ඩික්ස් පොකුර ගැන සීඩීඑන් විමර්ශන දෛනිකව නව රෝගීන් 400ක් 500ක් වාර්තා වීම රටට දැඩි අවධානම් තත්ත්වයක් රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු හඟවයි රැපිඩ් පරීක්ෂණ මෙරටදී සිදු කිරීමට අවසර මෙවර අයවැය ආණ්ඩුවේ නොහැකියාව පෙන්눔 කිරීමක් හඳුන්නේ තිගෙන් චෝදනා මාධ්‍යට අත තියන්න එපා විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක් බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් පැන යාමට ගත් උත්සාහයේදී සිදු වූ වෙඩිතැබීමකින් රැඳවිය කුමාරුට පැනගිය රැඳවිය කත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් ගත වූ පැය 24 තුල මෙරටින් කොරෝනා මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර බ්‍රැන්ඩික්ස් පොකුර පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බව වැඩමවල පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් නීතිපතිවරයා වෙත දන්වා තිබෙනවා. කොරෝනා වෛරසයේ අසාධනීය වෙමින් තවත් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව වෛරසය අසාධනීය වෙමින් මෙවන විට මියගොස් ඇති සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 66ක්. ඊයේ එම මරණ 5ම වර්තා වූයේ කොළඹ සහ ඊට තදාසන්න ප්‍රදේශවලින්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු කොරෝනා අසාධිතයෙකු බවට තහවුරු වීමෙන් පසු පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. පසුව වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මිය යන විට අධික රුධිර පීඩනයෙන් පෙළී ඇති බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දේවිඩිය රෝගයේ සංකූලතා සහ අධි රුධිර පීඩනය සමග කොරෝනා අසාධිතයෙකු වීමෙන් 69 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි කර එසේම අධි රුධිර පීඩනයේ සහ දියවැඩිය රෝගිය සමග කොරෝනා අසාධනීය වූ කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්ද ඊයේ මිය ගිය අතර ඔවුන් දෙදෙනාම නිවසේදී මියගොස් ඇති බව සඳහන්. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 මරණ 5 අතර දෙමිටකොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 81 හැවිරිදි කාන්තාවක්ද වන බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේදී නව ආසාදිතයින් 401 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් දේශීයව හඳුනාගෙන තිබුණේ පුද්ගලින් 398 දෙනෙකු පමණයි. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 201ක්. එනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැල හා සම්බන්ධ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14500 සීමාව ඉක්මවා ගියා. එමෙන්න බස්නාහිර පළාත හැරුණකොට සසු ප්‍රදේශවල සමාජයෙන් ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දින තහවුරු වූ බව වසංගත රෝග විද්‍යාශය ප්‍රකාශ කළා. COVID-19 වෛරසයේ ආසාදිත පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින්ගේ සංඛ්‍යාව 825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර පොලිස් නිලධාරීන් 628 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් 197 දෙනෙකු වන බවයි වාර්තා වන්නේ. දීපවාලි උත්සවයට නිවසට පැමිණි අවුරුදු 19ක් වයස ඇති තරුණියකට COVID-19 වෛරසයේ ආසාදිනී වී ඇති බව සිදු කළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. මෙසේ COVID-19 වෛරසයේ ආසාදිනී වී ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ මැද කොටසේ පදිංචිකරුවෙකුටයි. අදාළ ආසාදිතයා වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැලක රැකියාවේ නිරතව සිට දීපවාලි උත්සවයට තම නිවසට පැමිණීම සඳහා 1.10 දින ළඟම බස් රථයකින් හැටන් බස් නැවතුම්පොළ වෙත පැමිණ හැටන් සිට පෞද්ගලික බස් රථයකින් බගවන්තලාව දක්වා පැමිණ තිබුණා. හොදකලා කර ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ PCR පරීක්ෂණ කටයුතු අද දිනත් සිදු කර තිබෙනවා. මෙවන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ පමණක් PCR පරීක්ෂණ 1500ක් සිදු කර ඇති බවයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේ.
මෙතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරු පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කළ බව වැඩපළන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධ්‍යක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදු කරනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ. තවදුරටත් දිවයිනපුරා පොලිස් බල ප්‍රදේශ 24ක් හොදකලා කර තිබෙනවා. එසේ හොදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස සොයා ඩ්‍රෝන් කැමරා යොදා ගනිමින් ගුවන් හමුදාව ඊයේත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ වන විට ශ්‍රී ලංකාව පුරා පුද්ගලයන් 77,500කට ආසන සංඛ්‍යාවක් නිරෝධායනය වෙමින් පවතිනවා තමන්ගේ නිවෙස්වල නැත්නම් අදාළ පරිශ්‍රයන්වල මේ අය පවුල් 28,500කට අදාළ වෙනවා මෙම නිරෝධායන නියෝගයකට ලක් කරලා ඇති පිරිස සෑම විටම තම නිවස තුලම නිරෝධායනය වෙන්න ඕනේ එම පරිශ්‍රයෙන් පිටතට පැමිණීම සපුරා තහනම් වෙනවා මෙතර කොරෝනා වෛරසය පැතිරියම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දුව තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරී දීරස් වුණා. රට තුල පවතින කොවිඩ් තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන කුලී නිවාස පාසල් ආයෝජන ප්‍රවර්ධන කලාප සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදු කරනවාද යන්න නිරීක්ෂණයට ලක් කිරීම සෞඛ්‍යංශය සතු වගකීමක් බැවින් සෞඛ්‍ය නිලධාරියෙකු මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වනවාද යන්න අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේ. कोरोना वायरस आसादन वन कड़ी सोयागेमें शनिक प्रतिदेह जनक परीक्षण रैपिड एंटीजन टेस्ट विरटदी सिदुकिरीम संदहावादी वसंगत रोग विद्यायक के प्रधानी विशेषज्ञ वैद्य सुदत् समरवीर महता पवसनवा ए महता बेबाव संदहांकले अति सौख्य प्रवर्धन कार्यशीपति माध्य हमोगदी मेधक्का अभी सिदुकले रोगीन हंधुनागनीम सदा पीसीआर परीक्षण पमनाई नमूद लोकसौख्य संविधान विशी निर्देशक विनतोल भावितकन एंटीजन बेस्ड रैपिड डायग्नोस्टिक टेस्ट स्केल ये परीक्षा सदा अवश्य तत्व परीक्षा सिदुक्रीमें पास विशेषज्ञ वैद्य कंडायम किसी निर्देशक अपे रटतु यम यंग अवस्थावल पावीचिकल हकी केल ये अणु अभी भावित गनीमठ कटूत करतीन मिल प्रमाण पीसीआर परीक्षण वडा वेद माडुई संप्रेषणे ඔබට පැහැදිලි වෙනවා ඇති මේ අවස්ථාවේදී තියෙන තවමත් අපි ඉන්නේ පොකුරු තත්ත්වයක රෝගය පාලනය කරන්න පුළුවන් තත්ත්වයක ලෝකේ පුරා රෝගීන් 5 කෝටි 50 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනකොට මරණ ලක්ෂ 13ක් වාර්තා වෙලා තියෙනවා දැන් මේ ඉදිරි මාස එකහමාර වගේ කාල සීමාව ඇතුළතදී මේ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළයි ලෝකේ පුරා ඒ වගේම රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙයි ඉදිරි මාස එකහමාර ඇතුළත ලොකු අවදානමක් තියෙනවා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටක දෛනිකව වාර්තා වෙන රෝගීන් ගණන දැන් 150,000 සීමාවෙන් එහා පැත්තේ තමයි දිනපතා मरण मार्गोपदेश संबंधी वेदगत प्रायोगिक कारण हतराक मे मार्गोपदेश दिगटम की कारण मे जाति मार्गोपदेश सनातन पीसीआर टीकाल एंटीजन टेस्ट हरियाणा एंटीजन टेस्ट पॉजिटिव गुडक लुक वैरल वैर सांद्रडिया රෝගියාගේ ඉල්ලීම මත පමණක් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න බැහැයි කියන එකත් පැහැදිලිවම කියලා තන මේක විශේෂඥ විසින් තීරණය කළ යුතුයි කාටද ගැළපෙන්නේ කාටද නොගැළපෙන්නේ කියන කාරණා. මේ අතර අද සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මට්ට කුලිය මෝදර උයන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනමින් සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. මෙහිදී අපි ප්‍රතිදේහ ජනක පරීක්ෂාවක් ඒ කියන්නේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියලා කියනවා. यह परीक्षा तम मिटम के सिद्ध करेंपिड एंटीजन टेस्ट सामग्रम पीसीआर परीक्षण त्रिवीर परीक्षण संयोगी तम अद मिटन सिद्ध करें परीक्षा
රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පරීක්ෂාව නව පරීක්ෂණ ක්‍රමය මේදී අපිට විනාඩි 15ක් 30ක් අතරදී රෝගීන් කියන්නේ වැඩිපුරම ශරීරයේ වෛරසයේ තියෙන රෝගීන් අපිට හඳුනා ගැනීමට පුළුවන් වෙලා තියෙනවා වෛද්‍යතුමනි සඳහන් කරන්න අද දිනේදී කොහොමද වාර්තාව දැන් එහෙම ලැබුණාද පොසිටිව් වුණාද ඒ සම්බන්ධ සඳහන් කරොත් මේ වෙනකොට අපි රෝගීන් 25 දෙනෙක් පමණ පරීක්ෂා කරලා තියෙනවා මේ වෙනකොට මේදී එක වාර්තාවක් දැනට කොවිඩ් රෝගී පාර්තා වෙලා තියෙනවා මේ අර ප්‍රදේශයේ මේ මෙතන තමයි මේ පළවෙනි ආරම්භයේ මේ රැපිඩ් ටෙස්ට් එක ආරම්භ වෙන්නේ දවස් ඔව් මේ දවස් දෙක තුනකට කලින් ඉඳලා අපි මේක වැලිඩේෂන් එක කියන්නේ පරීක්ෂා කිරීම සිදු කරා ඊයේ දිනේදීත් අපි සිදු කරා හැබැයි ප්‍රජාවගේ සාම්පල ලබාගෙන ඊයේ දින අපි කරේ රෝගීන්ගේ පරීක්ෂා කරන්න බැලුවා ප්‍රජාවගේ සාම්පල ලබා ගැනීම අද දින තමයි ප්‍රතිවිධි සිදු කරන්න බැලුවා महानूर पेरणी बोगंबर बंदनागारे रात्रि पलायाम उत्साह रंदवियान पेरिसकट बंदनागार निलधारिन विसिन एल्लकल वेटी प्रहार एकेन एक रंदवियक जीवताक्षेट पत्व तिबनवा महानुवर पेरणी बोगंबर बंधनागार परिश्रे तावकालिक पवत्वागिनयान निरोधायन मध्यस्थाने रंदवासिटे रंदवियान पस्तिनकु अदालुयम बंधनागार तापेन पेनयामट उत्साह करतिबेनवा पलायामट तत्कल पुद्गले नतरिन तिदेनेक नेवत सिरबारेट गेनेति अतर एक पुद्गलेकु पला गोस्तिबेनवा मेलेस पलागिय रंदविया अद पस्वरुवे अत्तडंगुवट गेनेति अतर ओहु नेवत निरोधायने संदहा योमु करतिबेनवा अनेक रंदविया पलायामट उत्साह करन अवस्थावेदी वेडी प्रहारयक एल्ल कर ऐति अतर ओहु महानुवर रोहलट अतुलत किरीमेन अनतुरुव जीविताक्षीट पत्पति वेनवा मियगोसैत्ते अनुराधपुर कटुकेलियावे पदिंचिव सिट बंधनागार गतवु तिस हेवरेदी पुद्गलयेकु बवयि पोलीसिय संदहन कले तुवालत अनेक पुद्गलया 24 वेनि वियेय पसुवन अतर ओहु तमुत्तेगम प्रदेशीय पदिंचि करुवेक एम पुद्गलया कोविड आसादितेन बवट सैककरन पुद्गलयिन ऐतुलु करन वाट्टुवकट योमु कर प्रतिकार लबा देन बवयि महानुवर जातिक रोहले वेडबलन अध्यक्ष इरेशा प्रनांदु महात्मिय संदहन कले मे अतर मेम सिद्धिय संबंधयेन बंधनागार कोमसारिस् जनरल तुषार उपुल्देनिय महता मेलेस बंधनागारे उपदेश ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරේ දියුරුම් දී අදට වසරක් සපිරෙනවා 2019 වසරේ නොවැම්බර් මස 16 වනදා පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂය ඉක්ම වූ වාර්තාගත ජනතා මනාපයක් සමගින් 8 වන විධායක ජනාධිපති දුරේට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ අද වන දිනක ඓතිහාසික රුවන්වැලි මහසෑරදුන් අභියසදී ජනාධිපති දුරේ දියුරුම් දුන්නා මේ ජනාධිපතිතුමා ආ වසරක ගමන් මඟ පිළිබඳව සියත ප්‍රවෘත්ති තබන සටහනක් साडंबर पौलक दंग कार्य पासले दक्षतम शिष्येक विरोधार हमुदा सिबलेक मातृ भूमियट जीवितेमेन आदरे कल राज्य निलधारियेक बहुतर जनतावके केमत्तेन रटे बहार करुवा ओ दिनय अदाय श्रीलंका पोदुजन पेरमुनु नायक महिंद राजपक्ष महतागे आशीर्वादेन पोदुजन पेरमुनु जनाधिपति दूर अपेक्षकालेस गोठाबे राजपक्ष महता पासुगिय वसरे जनाधिपति वरनिटी दिरी पत्तुना जनतावगे विश्वासे यथार्थवादी सितुविल्लक बवट सनत उने 2019 वसरे नोयंबर मस 16 वनदा पेवति जनाधिपति वरनेन 69 लक्ष 24255 क एनम सीट 52.25 क विशिष्ट जनता मनापयक लबा गनिमट गोठाबे राजपक्ष महता समत्वीमत समकाय गोठाबे राजपक्ष महता जनाधिपति दुहुरेट पत्वीयतु बवट जनतावतुल दैडी विश्वासयक गोडनगी तिबुने
රට තුල පැවති දූෂණය අල්ලස අන්තවාදී කල්ලි හිස එසවීම මත්ද්‍රව්‍ය චාවාරම රාජ්‍ය පාලනයේ අස්ථාවරත්වය යන මේ සියලු අගතිගාමී තත්ත්වයන් මැඩපවත්වමින් රට යලිත් ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි එම ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක සිය පාලන කාලය තුල ගනු ලැබූ තීන්දුව තීරණ රට තුල මෙන්ම ජාත්‍යන්තරය තුලද දැඩි අවධානයකට ලක්ව තිබෙනවා මේ රටට සහ ජනතාවට හිතතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වසරක කාලය තුල ගනු ලැබූ සුවිශේෂී තීන්දුව තීරණ අතරින් කිහිපයක් බහරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දුන් පොරොන්දුව ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීම ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංශෝධනයකට ලක් කර පාතාල නායකින් මත්ද්‍රව්‍ය විචාවරම් කරුවන් බන්ධනාගාරයේ සිට සිදු කරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගැනීම දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 25කින් පහත දැමීම 15ක වැට් බද්ද 8 දක්වා පහත හෙලීම පාතාලේ හා මත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම මාර්තු පළමුවනදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම උපාධිධාරීන් 50000කට සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩසටහන ජනාධිපතිතුමාගේ සියලු වාචික නියෝග චක්‍ර ලේකසේ සලකා ඉටු කිරීමට උපදෙස් දීම පරිප්පු ටින්මාළු බීලුණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීම ඕනෑම තරාතිරමක පුද්ගලික අත්අඩංගුවට ගැනීමේදී පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට බලපෑමක් නොවන පරිදි සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කිරීම මෙවර මහා මැතිවරණයේදී දේශපාලන කටයුතු වලට රාජ්‍ය සේවකින්ට සම්බන්ධ වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ වැටුප් සංශෝධනය ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ 2 හා මාර දක්වා අඩු කිරීම වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම ගම්මිරිස් කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම මහකන්නේ වී කිලෝවකට රුපියල් 50ක අවබ සහතික මිලක් නියම කිරීම දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්යසාධක බලකායක් පිහිටුවීමට පියවර ගැනීම මහකන්නේට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපීමට වැඩපිළිවෙලක් සකස් කිරීම උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ඩෙංගු මර්ධන උද්ඝෝෂණකරුවන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සුවා බැලීම කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ චීනයේ වසන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් ගැනීම සමාජ සුවසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය සමාජ ආරක්ෂණ අරමුදල ඉටුකම පිහිටුවාය ශක්තිමත් කිරීම මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රියේ 8:30ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තු වන කෘතහස්ත දේශපාලන චරිතයක් රට සහ ජනතාව වෙනුවෙන් අභීත තීරණගත් ජනනායකයෙක් ජය පෙරදුම එකසේ විඳගත් මිනිසෙක් වත්මන ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්මදිනය අදයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයට සමගාමීව කිරියම්මාදානයක් අද දින පෙරවරුවේ නාරහම්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්ුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයට සමගාමීව පැවති කිරියම්මාදානය මෙවර පැවැත්ුණේ 18 වෙනි වරටයි. සෑම වර්ෂයකම ජන්මදිනයට සමගාමීව පැවැත්වෙන මෙම දානමය කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ නාරහම්පිට අභයාරාමාධිපති පස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින්. ආගමික වතාවත්වල නිරතු අග්‍රාමාත්‍යවරයා ගරුතර මහ සංඝරත්නයේ ජයපිරිත් සජ්ජායනා මැද්දේ ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව කිරියම්මාවරුන් 76 දිනක උදෙසා කිරියම්මා දානේ පූජා කරනු ලැබුවා. ඉන්
ඉනනතුරු අග්‍රාමාත්‍යවරයා සහ ශිරාන්ති රාජපක්ෂ මහත්මිය ගැබිනි මාතාවන් සඳහා වියලි ආහාර මළු බෙදා දීමට එක් වුණා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අද දින වෙහෙර විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික දේවස්ථාන හා පල්ලි කේන්ද්‍ර කරගනිමින්ද ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. සිය 75 වන ජන්මදිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශය තබන සටහනක් මේ. සිවුන වරට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිරුම් දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරින් 6 දිනකුගෙන් සහ සහෝදරයන් 3 දිනකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් මාස 18 වෙනිදායි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතා මෙරට ප්‍රතාපවත් දේශපාලන චරිතයක්. මව වන දන්දිනා සමරසිංහ මැතිණියගෙන් ලැබුණු ආදරයත් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දුන් මග පෙන්වීමත් මහින්ද රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන ගමන අතිශය සාර්ථකත්වයට පත් කරනු ප්‍රධාන කරුණක් බවට පත් වුණා. ඉන්පසුව කොළඹ නීති විද්‍යාලයේ නීතිය හදාරා නීතිචවරයෙකු ලෙස දියුරුම් දෙන ඔහු මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1970 වසරේ මැයි මාස 27 වනදා පැවති මහා මැතිවරණයෙන්. එවකට 24 වෙනි වියෙහි පසු වූ මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තුවේ ලා බාලතම මන්ත්‍රීවරයා බවටද පත් වුණා. 1982 වසරේ ජනමත විචාරණයේදී බෙලියත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යලි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අඛණ්ඩව ජනතා ප්‍රසාදය ඉහළම ලෙස තබා ගනිමින්. විවිධ අමාත්‍ය ධුර තුලින් මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ අතිශය සුවිශේෂී ලෙස සටහන්ම පවතිනවා. 2004 වසරේ පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන විට එල්ටීටී ත්‍රස්තවාදයේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම වෙලා ගනිමින් ම්ලේච්ඡත්වය පතුරවා හරිමින් තිබුණා. රාජ්‍ය නායකයෙකු ලෙස රටේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් රටේ සාමයත් වෙනුවෙන් අකණ්ඩ කැපකිරීම සිදු කරමින් මාවිල් ආරු සොරවව වසා දමා සාමාන්‍ය ජනතාව සමූල ඝාතනය කරන්නට ත්‍රස්තවාදීන් දැරූ උත්සාහයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශයන්ගේ සහයෝගය සමග එවකට ආරක්ෂක කම්බසිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේද යුදමය දැනුම භාවිතා කරමින් ත්‍රස්තවාදී නැසීමේ මහා මෙහෙයුම් ආරම්භ කළා. මෙහි සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමෙන් සේනාධි නායකයා ලෙස 30 වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි මාස 18 වනදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සාමය ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා වාසී සෑම සීලු ජනතාවටත් උදා කර දෙන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවත් ඔහු ඉතා නිහතමානී ලෙස සිය නිල නිවාස ගොඩනැගිලි යාන වාහන මෙන්ම කාර්ය මණ්ඩලයේද තීරීපත් වූ ජනාධිපතිවරයා සහ රජය වෙත බහර දෙමින් යලිත් සක්‍රීය දේශපාලනය වෙත ප්‍රවිෂ්ඨ වුණා. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීද යලි අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන් ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරවීමට දැඩි වෙහෙසක් මහන්සියක් කැපවීමක් දරනු ලැබුවා. නැවතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු ලැබූ ඉහළම මනාප සංඛ්‍යාවද තමන් සතු කරගනිමින්. ඊයේ දින ජනතාව හමුවේ ලැබූ අයවැය තුලින්ද ජනතා සහන රසක් ලබා දෙන්නට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ කටයුතු කර ඇත්තේ ජනතාව තමා කෙරෙහි තිබූ විශ්වාසය තව දුරටත් සපත කරමින්. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබ තුමන්ට සුබ උපන්දිනයක් සමගින් රටත් ජනතාවත් සෞභාග්‍ය කරා ගෙන යන්නට ශක්තිය ධීරිය ලැබේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය අප මෙලෙස ප්‍රාර්ථනා කර සිටිනවා. රජයේ විසින් ඊයේ ඉදිරිපත් කළ අයවැය යෝජනාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. කැලණි ගඟ දෙබා කරගෙන මණියක්කිත නාග රාජා මතුණා වගේ මේ සියල්ලම බොරු කරගෙන ගිය සතියේ ශ්‍රී ලංකාවේ
නාමික ආර්ථික වර්ධනය ධන 6.7යි කියලා මෙන්න මේ ආයවැය කතාවේදී මහ බැංකුවේ කියන උද්දමනේ 4යිලු මෙතනට අවිල්ල කියනවා උද්දමනේ ඍණ 8.2යිලු දැන් මොකද මේ අලුත් බදු ප්‍රතිපත්තිය කෑම බදු වැට් බදු GST බදු කියලා අලුත්ම එකක් ගහනවලු බදු ගෙව්වා කියමුකෝ අඩු ගානේ බදු සහන ලැබෙන ලොකු හාල් මෝල් හිමියන්ගේ රුපියල් 98ට සහතික මිල කිලෝ එකක් දෙන්න කියන කරු කතා නායකතුමනේ මේ මුළු කතාව තුලම එතුමා එතුමාටම බැනගත්තා විකෘති කරන ලද සංඛ්‍යා දත්ත සහිත අයවැලේකන ඉදිරිපත් කළේ යහපාලන රජයේ යටතේ අලුතෙන් මිනිසුන්ට ඉපදෙන්න අවස්ථාව දීපු ලංකාවේ ප්‍රධානතම අයවැලේකනේ තමයි මේ අයවැලේකනේ කියන එක මම මතක් කරනවා මේ රජය තමයි නියම නව ලිබරල්වාදය ගෙනාවේ මේ රටේ ඉහළම ධන කුවේරින්ට ඉහළම බදු ප්‍රදානයන් ලබා දීලා රාජ්‍ය ආදායමෙන් බිලියන් 7800ක් නැති කරගත්තා සාමාන්‍ය ජනතාවට නම් හොද්දට කහ නැති රටක් එමන් නැත්තම් පොල් ගෙඩිය ටේප් එකෙන් මැනපු රටක් හැටියට නම් කරන්න පුළුවන් අපි මෙතන කතා කරන මේ සංඛ්‍යා ලේඛන සහ ප්‍රතිපත්ති මෙතනින් එළියට ගිය ගමන්ම අපිට වෙනස තේරෙනවා මිනිස්සු අපිට කතා කරන දේවල් වලින් තේරෙනවා වතුකම් කරුවන්ගේ රුපියල් 1000 වෙනකම් පඩිය වැඩි කරන එක නමුත් අද පත්‍රයේ තියෙනවා ඒ ව්‍යාපාර මේකට විරුද්ධයි කියන්නේ කොහොමද එතකොට මේක කරන්නේ පෞද්ගලික අංශය තමයි 80%කට වල් කියන්නේ රැකියාව වෙනද පොලේ රජයේ අංශය 20%යි අපි අපේ ඉස්කෝලේ මට්ටමේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වා ඒ විෂයපතේ අපි හදනකොට ඒ විෂයපතේ අපි හදනවද රැකියාව වෙනද පොලේ අවශ්‍යතාවය අනුව අධ්‍යාපනයට අපි පුළුවන් තරම් ශක්තිය දෙන එක ඇත්ත වශයෙන්ම අපි කරන ලොකු ආයෝජනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළවෙනි අයවැය මං හඳුන්වන්නේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාවට කිසිම ක්ෂණික ප්‍රතිලාභයක් නොමැති ජාවාරම්කාර නව ධනපති පන්තියට බදු සහන ලබා දෙන සමස්ත ජනතාවගේ ණයබර වැඩි කරන තමන්ගේ සහ ගජමිතුරන්ගේ කළු සල්ලි නීත්‍යානුකූල කිරීම සඳහා යෝජනා ඇතුළත් පේල් අයවැයක් පළවෙනි වතාවට ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 10%ට වඩා අඩු වෙලා තියෙනවා. ඒක හංගන්න යනවා. පාලම් 10000ක් හදන්න සල්ලි වෙන් කරලා තියෙනවා. කෝටි 700ක්. ඒක පාලමක් හදන්න ලක්ෂ 7යි. ලක්ෂ 7ෙන් පාලමක් හදන්න පුළුවන්. මගේ ආසනේ මම පාලම් 10ක දුව එකක් ලක්ෂ 360යි. එතුමල්ලට ඔය කටහඬ තිබුණා නම් පහුගිය අවුරුදු 4 මාර ඇතුලේ අද එතුමල්ලට ආණ්ඩුවක් කරන්න තිබුණා. ඔය විදියට කතා කරලා තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සරහා. ඔය විදියට කතා කරලා තිබුණා නම් මහ බැංකුව කොල්ල කාපු වෙලාවේ අද ආණ්ඩුව පැත්තට වෙලා වාඩි වෙලා ඉන්න තිබ්බා. හර්ෂද සිල්වා හිටපු අමාත්‍යතුමා ප්‍රංශයේ ආර්ථිකය ගැන කතා කරනවා. ඒ කිසිම පාලකෙක් ආණ්ඩු බලය අරගෙන මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. වැඩ බැරි පේල්ම පේල් වෙච්ච නාමික විපක්ෂයක් ආණ්ඩු බලය හිටියා රට කෑවා 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා එදා පරාද වෙලා යනකොටත් අපේ රටේ ආර්ථික සංවර්ධන වේගය 7%කට වඩා වැඩි ප්‍රතිශතයක පවත්වාගෙන ගියා කෙලවලා දැම්මා 2.3%කට ගෝඨා මහත්තයා කරේ 51,000 රැකියා දුන්නු පොද්දාරි අද විපක්ෂයෙන් පැත්තෙන් වැඩේ ෆේල් අයි විපක්ෂ බලාපොරොත්තු රැකියා නොදී ඉන්නනේ විපක්ෂ ෆේල් මේ ගෝඨා මහත්තයා පාස් වියතුන් එකතු වෙලා අවුරුද්දක් කතා කරලා අයවැයක් අදලා ඉදිරිපත් කරලා තියෙනවා ඒ අයවැයත් අවුල් කියලා කියන්න ඕනේ එතනත් ෆේල් කෑලි කීපයකට අදලා සෙට් කරගත්ත අයවැයක් විදියට අපිට පේන්නේ සර්ගේ කොටසක් අගමැතිතුමාගේ කොටසක් සම්පූර්ණයෙන්ම කඳුකරේ ජනතාව අතහැරලා දාපු අමතක කරලා දාපු අයවැයක් මේ රටේ වතුකරේ ජනතාවට මුලින්ම වතුකරේ දරුවන් අතරින් ගුරුපත් වීම දුන්නේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා මුලින්ම වතුකරේ පාරවල් ටික හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යහපාලන ආණ්ඩුව බලයට එනකොට කොවිඩ් නේ ත්‍රස්තවාදයක් නේ තෙල් අර්බුදයක් නේ පෙබරවාරි මාසේ 27 වෙනිදා වෙනකොට ටයිකෝඩ් දාලා ඉංග්‍රීසියෙන් හොරගම් කරනවා මම වේලු කුමාර මන්ත්‍රීතුමාගෙන් අහනවා සියලු දෙන්න පුළුවන් උපරිමය දීලා හදාගත්තු යහපාලන ආණ්ඩුවෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ලබාගත්තු වරප්‍රසාදයක් මේ පාර්ලිමේන්තුවේ සභා ගැබතුලට කියන්නේ අද මෙතන ඇවිල්ලා කේන්ද්‍රිකයවට වැඩක් වෙන්නේ නැහැ පරණ කතාවල් වලට තමන්ගේ දැරිකම වහගන්න උත්සාහ කරාට කමක් නැහැ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න දැන් ඒව එක එක තිර නාටක බවට පත් වෙලා තියෙනවා විරාම නිරන්තරව ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් පසුගිය යහපාලන ආණ්ඩුව මුළුමනින්ම ෆේල් බවත් ඒ තුලින් රටත් ජනතාවත් අසමත් කිරීමට ඔවුන් උත්සාහගත් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින් කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර විවෘත කිරීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා සමරු ඵලකේ නිරාවරණය කිරීමෙන් අනතුරුව කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජල පෛත්‍රාගාරය මහජනතාව වෙත විවෘත කිරීමයි මෙලෙස අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන මෙම ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 32,700ක්
මෙම අවස්ථාවට වාසුදේව නානක්කාර ප්‍රසන්න රණතුංගයන අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජල සම්පත අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැව්ටු මහතාද එක්ව සිටියා. इन अनुपति उत्सवेदी जातिक जल संपादन जलापवाहन मंडली सभापति निशांत रणतुंग महता विसी जल संपादन मंडली अरमुनु सह सलसुम विदहादेक्विन सामूहिक सलसुम अग्रमात्यवरावित पिलिकन्नु लेबुआ जनता निदास अभी मेरा बार दूर रटना वटना ऐतिहासिक वशंगल ये अभी मे महापोल केरला सियलम व्याकृति बलिंग पालिका पटा अब मित्र नोई अभी इधरप गोडनागिल पालिका भक्त गुहन तोटबल वी गबड़ाकर मातृभूमि आ रक्षाकर युद्ध टीय रणवीर अपराधकार हटियट सैलकुआ मेवा प्रतिफल आवा दिदास दाइम पास से एक बोम्बे पत्थे नैतिव आरक्षक बुराटे फास्कू इरीदा लोक मेहंद बोम्बे पिपुरा फेल कर बुराटा कपिट बार दून अपिट दें दिपैत तक वग की मित्री विलाती नो दिदास पाल में पास से बिल्दा पुराटे आई गोडना गने अने अर्बुदे तमाई लोक मोहन देन सिद्धला तीन कोविड दहाना में अर्बुदे मोहन देमी मेरा ट ඉදිරියට ගෙන යන එක කොවිඩ් 19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය යුද්ධෙන් වෙච්ච හානිය වඩා බරපතලයි කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. අපි වසරකට ඩොලර් බිලියන 4කට අධික ණය ගවන්න ඕන. අපි ඒ ණය ගෙව්වා. අපිට දවසකට PCR පරීක්ෂණ දහස් ගණනක් කරන්ඩ මිලියන 100 ගණන් වෙන් කරන්ඩ සිදු වෙලා තියෙනවා. සියලුම ව්‍යාපාර වලට සාන දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුවේ සේවකයෝ ලක්ෂ 15කට නියමිත වෙලාවට පඩි ගෙවන්න සිද්ධ වෙලා යහපාල නාන්දු ජංගම දුර්කන්නයට අය කෙරුවා 125ක බද්දෙන් ඉඳන් ජනතාවට බලපාන බදු වර්ග 13ක් අතහැරලා භාණ්ඩාගාරයට ලැබෙන තියෙන සියලුම ආදායම අතහැරලා තමයි අපිට මේ තරම් සාහන දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව අසමත් ජාතියක් කියලායි විරුද්ධ පක්ෂය හැමදාම හිතාගෙන හිටියේ. මේ රටේ ජනතාව ෆේල් කියලා හිතාගෙන තමයි රටේ හැම දෙයක්ම පිටරටින් ගෙනාවේ. හැම ආයතනයක්ම විකුණලා දැම්මේ රට ෆේල් කියලා හිතාගෙන යහපාලනය ෆේල් කරපු රටේ ජනතාව සමතුම් බවට පත් කරනවා අපේ රටට විශිෂ්ට සමාර්ථය ආරම්භ වෙනවා. වත්මන් ආණ්ඩුව මේ වන විට මාධ්‍ය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී वर्तमान रजय तमंगे नुहकियाव सह अकार्यक्षमतावे तुल रट वरदी मार्गेट गिन्यान मुहतक रजय विवेचने करन माध्यवेदीन सिरगेदरट केंदवागने यामे महा माध्य दडेमक आंडू क्रियात्मक करगने यामे सौभाग्य इदिरी रक्मे प्रकाश कर तिबुने थवदुरटत माध्य निदहस तहवरु करन बावटत सियलुम बाधा इवत करन बावट नमुत माध्य वलट विरुद्ध वेल्ल करन अद महा मेहुमक मे आंडू क्रियात्मक करगने यामे किसी सेत्म माध्य दडेमट समगे जन बलवेगे अपि विपक्षयक हटियट इड देन्ने नहि ආණ්ඩුවට මම කියන්න කැමති කරුණා කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳින් කියවර බලන්න. Tamanට ඍසි මතයක් පළ කිරීමේ නිදහස උත්තරීතර නීතියෙන් තහවුරු කරලා තිබෙනවා. එවන් මොහතක රජයට මාධ්‍ය දඩයම් ක්‍රියාත්මක කරන්නට කිසිම හැකියාවක් නැහැ. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම නිර්දය ලෙස මාධ්‍ය ප්‍රහාරයන් වලට ලක්වුණු පුද්ගලෙක් මම. නමුත් ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට අපි කවදාවත් කටයුතු කරේ නැහැ. මාධ්‍ය ශාස්ත්‍රයට අත තබන්න එපා. මෙවර අයවැය තුලින් වතු කම්කරු ජනතාවට ලබා දෙන බව පැවසු රුපියල් දහසක දෛනික වැටුප සහ සෙසු යෝජනා අසත්‍යක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. එය අද කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් වතුකම්කරු ජනතාව ගැන කතා කරා. අවසන්තුමා කිව්වා ලබන ජනවරි මාසයේ 21 ජනවරි මාසෙට දවසේ වැටුපැටියට රුපියල් 1000ක් වතුකම්කරු ජනතාව ලබා දෙනවා කියලා කියලා දිනවා. ඉතින්ම කියන්න කැමති ඒ 1000 වෙන්න ඕන මූලික වැටුප වෙන්න ඕන. එකද කරලා නැවේ. ඒක එතුමා පැහැදිලි කරන්න ඕන. අනිත් එක මේතුමා කියලා කටවාන පෙර සභාගම අයිතිකරුන් ඔන්ලයින් මාධ්‍යම කරලා කියලා දිනවා. අපිට කරන්න බෑ කියලා. අපි එක සාකච්ඡා කරේ නැහැ කියලා. අපි එකක නැහැ කියලා කියලා දිනවා. ඉතින් මොකද්ද මේ අගවත්තුමාගේ ආණ්ඩේ උත්තරේ? මෙතනත් තමයි පේන්නේ අපිට
ගෝඨගේ ආණ්ඩුව ෆේල්. දැන් අපේ අගමැතිවරු කියන කැමැති කරුණා කරලා ආණ්ඩු මුදලෙන් කරන්න මේක. හාමුදුරු දෙන්නේ නැහනේ. අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරන හොඳ අදහසක්. අපි මේ විපක්ෂිකල ඔක්කොම විරුද්ධ කතා කරනවා. හරි හොඳයි. රුපියල් 1000ක් අනිවාර්යෙන් දෙන්න ඕන කියලා ගරාගමතුමා 2019 දී කිව්වා 2020 ජනවාරි දෙන්නම් කියලා. කොමරේ දැන් අවුරුද්දක් කියවලා 2021 ජනවාරි දෙන්නම් කියලා දිනවා. බොහොම හොඳයි. වතුකර ජනතාව පඩි වැඩි වෙනවා නම් පළවෙනි සතුරු වෙන්නේ මම. කිසි ගැටලුවක් නැහැ. මූලික පඩි 1000ක් අනිවාර්යෙන් දෙන්න ඕන ජනවාරි පළවෙනි දා ඉඳලා. ඒක හොඳයි. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න ඕන. 2020 වගේ බෑ. 20 ජනවාරි වගේ බෑ. රුපියල් 850ක් අපි මේ ගිවිසුම් අස්සන් කිරීමේදී ලබා දෙනවා. රුපියල් 250ක් තමයි දෙන්න තියෙන්නේ. 1000ක් නෙවෙයි. ඒ රුපියල් 250 දැන් ජනවාරි පළවෙනි දවසේ දෙන්නම් කියලා පියකර අගමැතිතුමා පාර්ලිමේන්තේ කිව්වා. පෞද්ගලික අංශයේ ඇයට ඒ තිබුණු වරප්‍රසාදය අවුරුදු 55න් විශ්‍රාම යාමට අවශ්‍ය නම් ඔවුන්ට ඒ තිබුණු වරප්‍රසාදය රජය අවහිර කරලා දෙනවා. ඒ වෙනමනකටත් නෙමෙයි රජය මේ සේවකින්ගේ EPF අරමුදල් වලට තට්ටුව දාන්න තමයි මේ කරලා තියෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවකින්ගෙන් ව්‍යවසායකින්ගෙන් ව්‍යාපාරිකින්ගෙන් ඒ වගේම ආයතන වලින් සමාගම් වලින් අපි කියනවා මේකට විරුද්ධව සටන් කරන්න වෙනවා. දැන් මේක අපි සම්පූර්ණයෙන්ම ගත්තොත් මේක විතර වීර කාව්‍ය ග්‍රන්ථයක්. ජනතාව නින්දට දාපු එකක් මම නම් කාලෙකින්ම දැකලා නැහැ. අවුරුදු 20ක අයවැය ඉතිහාසය බැලුවොත් සාමාන්‍යයෙන් ආදායම ඉහළ යන්නේ 5%කින් 10%කින් හෝ 15%කින්. දැන් බොරුවක් කරනවා වුණත් බොරුවක් හරියට කරන්න එපැයිනේ. අපි කියනවා අපිට ධන වර්ධනයක් තියයි කියලා 20යි 20. මොනවා කියනවද මන් දන්නේ නැහැ. දැන් අපි බලමු. ඉන්දියාවේ වර්ධනය ඍණ 10.3යි 20යි 20. ඉන්දුනීෂියාවේ ඍණ 1.5යි. ජපානයේ ඍණ 5.3යි. කොරියාවේ ඍණ 1.9යි. මලයාසියාවේ ඍණ මුළු ලෝකයේම ඍණ ගිහිල්ලා ලෝක ආර්ථිකය ආසියාවේ ආර්ථික විශාල ලෙස ඍණ ගිහිල්ලා අපේ ලොක්ක මොනවද මේ කියන්න හදන්නේ රටට මොකද්ද මේ කරන බොරුව මේ අයවැය හදලා තියෙන්නේ කාටද තමන්ගේ ජාවාරම් කරුවන්ට තරැව් කරුවන්ට ගජමිතුරන්ට හදලා හැබැයි මේ රටේ කොවිඩ් වසංගතයෙන් පෙළෙන බහුතරයක් පොදු ජනයාට ගැන එකේ අල්පමාත්‍රකවත් ඒ අයගේ ප්‍රශ්න ගැන ආමන්ත්‍රණය කරන්නට බැරි වෙලා තියෙනවා. මේ අයවැය වාර්තාවේ එක ඡේදයක් පමණයි තියෙන්නේ වසංගතය ගැන. අපි පිළිගන්නේ අයවැය වැඩි බරක් දාන්න තිබුණේ මේ රටේ මේ කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමටත්. වත්මන් විපක්ෂය ජනතාවට විහිළු සපයන දුර්වල විපක්ෂයක් බවට මේ වන විට පත්වැති බව අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. එයද කොළඹ පැවති වාර්තා හමුවකදී. මේ අයවැය දිහා බලලා අපි දකිනවා ඊයේ දවසේ විශේෂයෙන්ම ටෙලිෆෝන් එකේ පක්ෂය සමග ජනබලවේගයේ පක්ෂයේ අයගේ යම් යම් ප්‍රකාශ අපිට අහන්න ලැබුණා. ඉතින් අපි අහනවා මේ කතා කරන අයගෙන් මුන්නාන්සලා අවුරුදු 5ක් මේ රට පාලනය කරපු අය. ඒ බාරගත්තු රට අවුරුදු 5ක් පාලනය කරලා අයවැය ලේකන 5ක් ඉදිරිපත් කරපු ඒ රජයෙන් අපි අහනවා ජනතාවට ලබා දීපු සහන මොනවද? රටේ ආර්ථිකය වෙනුවෙන් කළේ මොනවද? ඒ වෙනුවෙන් තමුන්නාන්සලා කරපු දේවල් හරියාකාරව ජනතාවට ඉෂ්ට කරා නම් යහපාල නාණ්ඩුව පාස් වෙන්න ඕන. නෑ යහපාල නාණ්ඩුව ෆේල්. යහපාල නාණ්ඩුව අසමත්. අසමත් නිසා තමයි යහපාල නාණ්ඩුව බොහොම පැහැදිලිව ජනතාව ගෙදර හැරියේ. ඒ නිසා කරුණා කළා අපි කියනවා බොහොම පැහැදිලිව මේ විපක්ෂය අද ජනතාවට ඉතිහාසයේ කරපු අපරාධයට වැඩිය අද තවත් අපරාධ කරන තත්ත්වයට මේ විපක්ෂය පත් වෙලා තියෙනවා. මේ විපක්ෂය අද අපි දකිනවා ජනතාවට විහිළු සපේන විපක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එක වෙලාවකට අපිට පේනවා මුඛ ආවරණ දාගත්තම ඒකෙත් ලේබලයක් ගහගෙන එනවා. ඒ තරමට අද මේ විපක්ෂය තුට්ටු දෙකේ විපක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරි වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය වාර්තාව තුලින් වත්මන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ජනතාව බලාපොරොත්තු වුණා මේ ඉදිරිපත් කරන අයවැය මෙන්න මේ ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් ඉෂ්ට කරන කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න සියලු ජන කොටස් වලට සාධාරණ විසඳුමක් ඉදිරිපත් වෙන කෙටි කාලීන යෝජනා සහ දිගු කාලීනව ස්ථාවරව ඊළඟ අවුරුද්දේ ආණ්ඩුවේ දැක්ම කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡාවක් ඉදිරිපත් වෙයි කියලා. නමුත් ඇත්තටම දකින්න තියෙන දේ තමයි අර සම්ප්‍රදායික අයවැයක් ඉදිරිපත් කරන ක්‍රමයටම වියදම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා ආණ්ඩුව රුපියල්
මුදල් බිලියන 3500ක පමණ වියදම් කරන්න බලාපොරොත්තු වෙන බව කියලා තියෙනවා. නමුත් ඒ වියදම් කරන මුදල් උපය ගන්නෙ කොහොමද කියන ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් වෙලා නැති අයවැයක් හැටියට තමයි මේ අයවැය පේන්නේ. ආණ්ඩුවට උත්තර නැති අයවැයක් හැටියට තමයි අපිට දකින්න තියෙන්නේ. ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අර්බුදය, ණය අර්බුදය, ඉස්සරහා ආණ්ඩුවේ තියෙන අසරණකම, බැරිකම නොහැකියාව පේන අයවැයක් හැටියට තමයි මේක පේන්න තියෙන්නේ. 2019 අගවෙද්දි රුපියල් කෝටි 130315ක් සමස්ත ණය බරක් තිබුණා. ඒක මේ පහුගිය අවුරුද්ද වෙනකොට දැන් මේ ගත කරන කාලය ඇතුළත රුපියල් කෝටි 142610ක් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි ආණ්ඩුව දැන් ආයේ කෝටි 30000ක් තව ණය ගන්න බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ රාමඤ්ඤ මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාමාන පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා පසුරුවේ රාජ්‍ය ගෞරවයේ සහිතව සිදු කිරීමට නියමිතයි. ඊයේ දින අපවත් වී වදාළ රාමඤ්ඤ මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී. ලබන ඉරිදා දින උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. විසි දෙවැනිදා පස්වරු දෙකට පල්ලිකලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී තමයි ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ. රාජ්‍ය ගෞරව ඇතුව ඒ ආදාහන පූජෝත්සවය සංවිධානය වෙන බව දැනට ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ විදිහට සිද්ධ වෙනවා. මහජන සහභාගිත්වයට සීමාවක් කරන්නේ නැහැ. සෞඛ්‍ය ක්‍රමානුකූලව ඒ විදිහට සහභාගි කරවීම පොලිසිය හමුදාව පහර අරන් තියෙනවා. ඒ කටයුතුෙන් සිද්ධ වෙනවා. අපවත් වී වදාළ මහනා හිමිපාණන්ගේ දේහය මේ වන විට උන්වහන්සේ වැඩවිසු මැණික්කින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය මහජන නියෝජිතයින් ඇතුළු අතිවිශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. රාමඤ්ඤ නිකායේ මහානායක අතිගරු නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වීම රාමඤ්ඤ නිකායට පමණක් නොව සියම් අමරපුර සෙසු නිකාය දෙකටද විශාල පාඩුවක්. ලාංකික බෞද්ධ ජනතාව භික්ෂුවකගෙන් කවදත් බලාපොරොත්තු වුණේ සුපේසල ශික්ෂාකාමිත්වයයි. අප මහානායක හාමුදුරුවෝ අපවත් වන මොහොත වන තෙක්ම ඉතා ඕනෑකමින් ඉටු කළ බව අප කවුරුත් හොඳාකාරව දන්නා කාරණයක්. අපවත් වී වදාළ නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා තම දුරේ වැඩබාර ගැනීමෙන් අනතුරුව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැහැදක ආශිර්වාද ලබා ගැනීම අගරදුගුරු නිල නිවසේදී සිදු වුණා. මෙහිදී ගුවන් හමුදාපතිතුමන් හට අගරදුගුරු හිමියන් විසින් ආශිර්වාද කිරීම සිදු කළ අතර නව තනතුරට පත්වීම පිළිබඳව සුභාශිංසනද එක් කර සිටියා. මත්තේගොඩ පිහිටියේ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායි ඉංජිනේරු සේනාංකය විවෘත කිරීම සහ එම පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නව සේනාංක මූලස්ථාන ගොඩනැගිල්ල වෙනුවෙන් මුල්කල් තැබීම අද සිදු වුණා. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්කිරියකම ප්‍රදේශයේ වගාබිමක සිටි දින 10ක් පමණ වයසැති හඳුන්දෙවි පැටවකු වගාබිම් හිමිකරුට හමු වී තිබෙනවා. පසුව එම පැටවා ගල්කිරියකම වනසත්ව අඩවි කාර්යාලයට බහර දීමට වගාබිම් හිමිකරු විසින් කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කළුතර, බෙරුවල, අලුත්කම, මොරොන්තුඩුව, වාදුව ඇතුළු ප්‍රදේශ රසක කාන්තාවන්ගේ අත්බැක් පැහැරගෙන යනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලින් මේඝාතන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4ක්ද සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන් කළ තොමියමු රාත්‍රියේ 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.